අයිබෝවන්. දිනපතා මා විසින් ගෙන එන ලද සතියේ ලග්න පලාපල, දවසේ ලග්න පලාපල, මාසේ ලග්න පලාපල විශේෂ ග්‍රහමාරු පිළිබඳව දැන ගැනීම සඳහා මෙම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔබට ඉක්මනින්ම හා නිවැරදි ආකාරයට මාගේ ලග්න පලාපල ගෙනීමට මා සෑමදාම බලාපොරොත්තු වෙමින් සිටිනවා. සෑමදාම අපිත් සමග සම්බන්ධ වී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි. 2018 නොවැම්බර් මස 14 වන බදාදා ඉර උදාව පෙරවරු 6:01ට, ඉර බැසීම පස්වරු 5:49ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 12 සිට 1:29 දක්වා, සුබ දිශාව උතුර, මරු සිටින දිශාව නිරිත. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ ජලය සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් සහගතව වැඩ කටයුතු කරන්න. මුත්‍රාබාධයන් මතුවෙනෝ වගේම මවගේ සෞඛ්‍ය තත්ත්වයටද යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ත්‍රී පක්ෂයේ කටයුතු වෙනුවෙන් මුදල් වැයකීමක් ඔබට සිදුවේවි. සහෝදරයෙකුගේ රැකියාව සම්බන්ධව යම් බාධක අවහිරතා මතුවෙන්න පුළුවන් වගේම විවාහකයන්ට යම් යම් පීඩාවට පත් කරන විහිළු තහළු මතුවීමෙන් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබගේ චරිතයට සම්බන්ධ අවමාන දෝෂාරෝපණ යෙදීමට ඉඩකඩ තිබෙන නිසා ඒ සම්බන්ධව කල්පනාකාරීව කටයුතු කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් බණ පොතක් පූජා කර දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම සුබයි. ජයවර්ණයේ රතු පැහැය, ජය අංකය අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මහජනයා සමග කෙරෙන කටයුතු ආදිය හොඳින් වගකීමෙන් යුතුව ඉෂ්ට කරන්න. වෙළඳාමෙන් වඩාත් වාසිදායක තත්ත්වයන් බලාපොරොත්තු වීමට නොහැකි දවසක් ලෙස පෙනෙන්නට තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවලට ගැටලු ඇති වෙනවා වගේම අරසස් වැනි රෝගයන්ගෙන් පෙළෙන්නන් වඩා සැලකිලිමත් විය යුතු දිනයක්. වැරදි හැඟීම් දැනීම් ඇතිවීමෙන් නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. සංචාරක කටයුතු කරන්න සැලකිල්ලෙන් යුතුව වැඩ කටයුතු කිරීම ඉතාමත්ම යහපත්. හවුල් ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන් අතරද විවිධ මතභේද ඇතිවේවි. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ආගමික සිද්ධස්ථානයකට හකුරු පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුළ තැන්පත් ධනය වැය වීමට යම් කරුණු කාරණාය දේවි. ශරීරයේ දුර්වලතාවයන් නැතිවීමේ ඉඩකඩ වැඩි වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය පහළ වැටීමක් හෝ ඔබගේ විවාහ පාර්ශ්වයේ වියදමේ කිසියම් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උණ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් එම රෝග තත්ත්වයන් යටපත් කර ගැනීමට උත්සාහ කළ යුතුයි. සෙම් තත්ත්වයන්ගෙන් පීඩා විඳීමට ඉඩකඩ තිබෙන නිසා ඇස්වලට ඉහළින් නල්ල ප්‍රදේශයේ පීඩාකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. සනීප ආරක්ෂාව කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කළ යුතුම දිනය. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් දුප්පතුන්ට ඇඳ ඇතිරිලි පරිත්‍යාග කරන්න ඉතාමත් සුබයි. ජය වර්ණය කොළ පැහැය, ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසෙන දවසක්. රේස් සූදුවල යෙදීමේ ප්‍රවණතාවය වැඩි නිසා ආර්ථික ගැටලු ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවලට යහපත් දිනයක්. හවුල් ව්‍යාපාර කරන්නන්ගෙන් ලාභ හිමිවීමට ඉඩකඩ පවතිනවා. දරුවන්ගේ ශරීර සෞඛ්‍ය සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි පුජ්‍යලයන් සමග නීති විරෝධී කටයුතු පවත්වාගෙන යාමට සිදුවෙන්න පුළුවන්. ඔබට අද දවස තුළ රහස් මිත්‍රත්වයන් යෙදීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහොමයක් සාර්ථක කරගන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් ඉර බැසීමට විනාඩි 45කට පෙර දුඟීන්ට යමක් පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය ක්‍රීම් පැහැය, ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ මව්පස ඥාතීන් සමග විරෝධතා මතුවෙන්න පුළුවන්. කුලී නිවසියන්ට යම් කරදර ඇති වෙනවා වගේම දරුවන් උදෙසා වැඩි වියදමක් දැරීමට සිදුවේවි. කුෂිකාර්මික කටයුතු සඳහා ඉතාමත්ම සුබදායක දවසක්.
භාරගත් කටයුතු කෙසේ හෝ නිම කිරීමට උත්සාහ කරනෝ වගේම සිතේ සැනසුම අඩුවන වගේම චංචල ගතිය වැඩි වෙන්න පුළුවන්. ඔබගේ සැඟවුණු තොරතුරු ප්‍රසිද්ධ වීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. මවගේ සුබ සිද්ධිය ගැන වෙහෙසි වැඩ කටයුතු කිරීමට ඔබට අද දවස තුළ සිදු වේවි. ඒ වගේම තමයි සෙම්බා ආබාධ තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් මිදි යුෂ හෝ මිදි පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ ගිවිසුම් හෝ කොන්ත්‍රාත් ආදී අස්සන් කිරීමේදී ලාභදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. උසස් අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු වලින් ප්‍රගතියක් පෙනෙන්නට තිබෙනවා. වගේම කෙටි ගමන් බිමන් බහුලව යෙදෙන දිනයක්. මූදු ගමන්වලදී කල්පනාකාරී වීම ඉතාමත්ම වැදගත්. සෙම් ගෙඩි ආදීන් පීඩා වීම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි පියාට අපලදායක තත්ත්වයන් ඇති කිරීමටත් ඉඩකඩ පවතිනවා. ඔබට දේපල බෙදා වෙන් කිරීම ආදී ඥාතීන් සමග අර්බුද මතුවීමට ඉඩකඩ පවතින දවසක්. ඔබ පිළිබඳ නොයෙකුත් කතා පැතිර යාමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ගණිතමය ඥානය වැඩි දියුණු කර ගත හැකි දිනයක්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් මල් සුවඳ කපුරු පූජා තබා ස්තෝත්‍ර කියන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකයේ අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පවුලේ සමාජිකයන් පිළිබඳව වැරදි අවබෝධතා ඇති වෙන්න පුළුවන්. උණ රෝගාදී අසනීප තත්ත්වයන් වැඩි වීමට ඉඩකඩ තිබෙනවා. වගේම වෙලහෙළඳාම් කටයුතු වලින් තරමක් අලාභානි සිදු වේවි. කල්පනා ශක්තිය දුර්වල වීමටත් ඉඩකඩ පවතිනවා. කතාවෙන් නුවද සතුටක් නොලැබිය හැකි නිසා වචන ප්‍රවේශමින් යුතුව භාවිතා කරන්න. රැකියාවට සම්බන්ධ දැනුම සොයා යෑමේ වැඩපිළිවෙලක් බාධක මැදියේ උද ඇති වෙන්න පුළුවන්. ගේ දොර යාන වාහන මිලදී ගැනීම සඳහා උනන්දුවක් ඇති වෙනවා. වගේම සිතේ ස්ථාවරත්වය දෙදරා යෑමට හැකියාව පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් උදේ කපුටෙකුට හෝ කවුලෙකුට ආහාර වර්ගයක් දන් දෙන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අත් නොහරින උත්සාහයෙන් කටයුතු කිරීම තුළින් සාර්ථකත්වයට ළඟා වෙන්න පුළුවන්. මුහුණේ පවතින කාන්තිමත් ස්වභාවය අඩුවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ආර්ථික ලාභ ප්‍රයෝජන හිමි විය හැකි දිනයක්. හිසකෙස්වල ස්වභාවයන් වෙනස් කිරීමට වැඩිපුර වෙහෙසෙන්නට වේවි. ඔබගේ විවාහ පාර්ශවයේ ඥාතීන්ගෙන් දෝෂාරෝපණයන් එල්ලවීමට හැකියාව තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. වන්දනා ගමනකට අවස්ථාවක් ලැබෙනවා. වගේම ඔබේ කීර්ති නාමය රැක ගැනීම කෙරෙහි සැලකිලිමත්ව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් උදේ ධාන්‍ය වර්ග කිහිපයක් පරිත්‍යාග කරන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මානසික පීඩා මතුවීමට ඉඩකඩ තිබෙන දවසක්. හුදෙකලාව සිටීමට වැඩි කැමැත්තක් දක්වනෝ. වගේම වගා කටයුතු වලට කෘමිනාශක භාවිතයේදී ඉතාමත්ම සැලකිලිමත් වන්න. ආසාත්මිකතා ඇතිවීමට කරුණු යෙදෙනෝ. වගේම දරුවන්ට රෝග පීඩා යෙදීමට ඉඩකඩ තිබෙන නිසා සැලකිලිමත්ව කටයුතු කරන්න. ණය තුරස් ආදීට පැටලීමේ වැඩි අවකාශ පවතිනෝ. වගේම රහස් සතුරු බලවේග හිස එසවීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරී වීම ඉතාමත්ම වැදගත්. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දැක්වීම තුළින් අද දවසේ කටයුතු බොහෝමයක් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ගලා යන ජලයට බුලත් කොළ කිහිපයක් දමන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකයේ අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ධනහිස් හා ඒ ආශ්‍රිත ප්‍රදේශය තුල වේදනාදිය මතුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. කොමිස් ලබන මාර්ගවලින් හෝ ධනය රැස් කිරීමේ ආශාවකින් පසුවන දිනයක් වීමට ඉඩකඩ පවතිනවා. සහකාර සම්බන්ධතා තුළ එතරම්ම සාර්ථකත්වයක් දකින්න බැහැ. සමාජීය ජයග්‍රහණයන් හිමිකර ගැනීමට ඔබ උත්සාහවන තරමට ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. බැංකු කටයුතුවලදී අදාළ කොන්දේසි හා පොලිය සොයා නොබලා කටයුතු නොකළහොත් ඔබට අද දවස තුළ යම් අමාරු තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවේවි.
පුළුවන්කමක් තිබෙනව නම් ධාන්‍ය වර්ග හෝ තෙල් සහිත ආහාර දන් දෙන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල දීවර කටයුතු වල යෙදෙන්නන්ට එතරම්ම සුබදායක වෙන්නේ නැහැ. ස්ත්‍රී පාර්ශවය සමග කෙරෙන රැකියාවලදී විවිධ අර්බුද හට ගන්න පුළුවන්. ධන හිස් ආබාධ හෝ වාත අමාරු වැනි තත්ත්වයන් මතුවීමට ඉඩකඩ තිබෙනවා වගේම ලෞකික කටයුතු සඳහා ධනය වැය වීමට ඉඩකඩක් පවතිනවා. වෙළඳ හා වාණිජ කටයුතු තුළින් යම් සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන්. දූ දරුවන්ට රෝග වැළඳීම ආදී ඉඩකඩක් පවතිනවා වගේම රැකියා කටයුතු වල වෙනත් අය අතර කැපී පෙනීමට යෑම නිසා විවිධ වූ අර්බුදයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට පුළුවන්කමක් තිබෙනව නම් ඝන දෙවිඳුතර පුද පූජා පවත්වන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල පීනස, වාත රෝග ආදී වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ක්‍රීඩා කටයුතු සඳහා ජලය එක් රැක්ෂණ ස්ථාන තෝරා ගැනීම ඊතරම්ම යහපත් වෙන්නේ නැහැ. දූ දරුවන්ගේ අධ්‍යාපනික කඩයිම් සාර්ථක කර ගැනීමට යම් අපහසු කරුණු යෙදෙනවා වගේම වෙනත් අය සමග අදහස් හුවමාරු කර ගැනීමේදී විවිධ වූ බාධාවන් යෙදීමට ඉඩකඩ පවතිනවා. අදහන ආගමට පරිබාහිරව වෙනත් ඇදහිලිවලට යොමු වීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි කලකින් හමු නොවූ මිතුරෙකුගේ හමුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් වැඳුම් පිඳුම් කරන ස්ථානයේ රිදී යමක් තබන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණය රන්වන් පැහැය, ජය අංකය අංක 3. අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.